ඔන්න ඉතින් අදවාග ඔයාට අරංගාවා ගඩක් වැලේසියෙන් ටීටයිම් එකට හදාගන්න පුළුවන් රසම රස රොටියක්. රොටියක් කිව්වට ස්නැක් එකක් විදිහට ඔයාට අරගන්න පුළුවන්. පොඩි බඩගින්නට වගේම උදේට රෑට වුණත් ඔයාට මේ විදිහට ට්‍රයි කරන්න පුළුවන්. හරිම රස රොටියක්. එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මේ ලෙසින් හදාගන්න පුළුවන් රස රොටිය. පොල් තෙල් මේස හැඳි දෙකක් වගේ දාගන්නවා. තෙල් ටික රත් වෙනාට පස්සේ මම එකතු කරගන්නවා හීනියට ග්‍රේට් කරගත්ත අලගෙඩියක්. ගොඩක් වෙලෙසින් හදාගන්න පිරවුමක් තමයි අද ඔයාට මම කියලා දෙන්නේ. අලගෙඩිය පොඩ්ඩක් එලා තෙම්පරාදු වෙන්න දෙන්න. විනාඩි දෙක තුනක් වගේ යනකොට අල කෑලි ටික මෙන්න මේ විදිහට තැම් වෙනවා. ඉතින් දැන් මම එකතු කරගන්නවා අමු මිරිස් කරලක්, තලාගත පොඩි ඉඟුරු කෑල්ලක්, සුදුලොණ වික එකක්, ලුණු ගෙඩියකින් හතරෙන් එක කොටසක්, තක්කාලි ගෙඩියකින් හතරෙන් එක කොටසක්, ලීක්ස් කොළ දෙකක් විතර, කරපිංච ඉත්තක වගේ කොළ. මේ දේවල් ටික හීනියට කපලා එකතු කරගන්න. දැන් පොඩක් ගින්දර අඩු කරලා තෙම්පරාදු කරගන්න. දැන් මම එකතු කරගන්නවා ගම්මිරිස් කුඩු තේ හැඳි 4න් එකක්, කහකුඩු තේ හැඳි 8න් එකක්, කැලමිරිස් තේ හැඳක්, ලුණු කුඩු තේ හැඳි භාගයක්. ඊට පස්සේ ගින්දර ටිකක් අඩු කරගෙන විනාඩි 4ක් 5ක් විතර තෙම්පරාදු කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාට ගොඩක් මලේසියෙන් පිරවුමක් හදාගන්න පුළුවන්. මස් මාළු එහෙමත් ඕන වෙන්නේ නැහැ. ඔයා කැමති නම් ඉතින් මස් මාළු ටිකක් එහෙමත් එකතු කරගන්න. විශේෂයෙන්ම අලහෙම තම්බ තම්බයි ඉන්න ඕනේ නැහැ මේ විදිහට හදාගත්තම. දැන් අපි පිටි මිශ්‍රණය හදාගමු. පාන් පිටි ග්‍රෑම් 200ක් අරගන්නවා. ලුණු කුඩු තේ හැඳි 4න් එකක්. ඒකට මම එකතු කරගන්නවා බටර් මේස හැඳක්. බටර්, මාගරින්, පොල් තෙල් මේ දේවල් වලින් එකක් අරගන්න. ඉස්සෙල්ලාම මේ ටික අතින් මේ විදිහට අනාගන්න. දැන් මම ඇල්ලතර ටික ටික දාලා අතේ ඇලෙන්නේ නැති කාන්ට පිටි මිශ්‍රණය අනා ගන්නවා. ගොඩාක්ම වතුර වැඩි කර ගන්න එපා. එහෙම වතුර වැඩි වුණා තායි පිටි පොඩ්ඩක් දාලා අනා ගන්න. ඊට පස්සේ විනාඩියක් වගේ නීඩ් කර ගන්න. එතකොට ඔයාට ලස්සනට ඩෝ එක හදා ගන්න පුළුවන්. දැන් මම කොටස් 6කට වෙන් කර ගන්නවා. ඊට පස්සේ පිටි පොඩ්ඩක් දාලා දිග ඇර ගන්න. දැන් පුළුවන් ඔයාට අර හදාගත්ත පෙරවුමෙන් ටිකක් පැත්තකට දාගන්න. තුනියට වගේ දාගන්න ඕනේ. ඊට පස්සේ දෙකට නවා ගන්න. පොඩ්ඩක් අතින් තද කරලා හදා ගන්න. ලස්සනට ඕන නම් ආඩ පුළුවන් ඔන්න වටේ ටික කපලා ලස්සනට හදා ගන්න. එහෙම නැත්නම් රවුම ගානට හදාගත්තොත් නම් තවත් ලස්සනට හදා ගන්න පුළුවන්. තැටියක් ලෙවේ තියලා තෙල් චුට්ටක් වැඩිපුර දා ගන්න. තෙල් ටික රත් වෙනාට පස්සේ හදාගත්ත රොටි ටික තියලා පුච්ච ගන්න. ගින්දර ටිකක් අඩු කරලා පුච්ච ගත්තම ක්‍රිස්පිව ලස්සනට පුච්ච ගන්න පුළුවන්. දෙපැත්ත දාගෙන මෙන්න මේ විදිහට ලස්සන පාටක් එනකම් පුච්ච ගන්න.
ඉතින් මේ විදිහට ඔයාට ගොඩක් රසට ලේසියෙන් රසම රස රොටියක් හදාගන්න පුළුවන්. තේවලාවට පොඩි බඩගින්නකට උදේට ඒ වගේම රැට බත් කන්න බෑ කියලා හිතන දවසට එහෙම ට්‍රයි කරන්න පුළුවන්. හදාගන්නත් ගොඩක් ලේසි, ඉක්මනින්ම හදාගන්නත් පුළුවන්. ගිහින් එන්න ආයෙත් ඉක්මනින්ම හම්බ වෙමු ලේසි රෙසිපි එකකින්. ඔයාලට සුබ දවසක්.